Mang ahanne 27 dekak piligaragena thiyena 27 dekak ma aapu ekata obuthuma thirane denna saban dila uttar denna ratele okkoma ahanda bena naayaka thuma api 27 deka yanade obuthuma piligaragena thiyenada nadda apitath innawa 110ak apitath 110ak innawa api prashna ahanda hitiyot virudha pakshata ahanda ona naththam ahawanna ha ahanna nathu inda ida denna pa parliamentu wheelwak karanna epa api obuthumada garu karana api obuthumada garu karana namuth main 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 naadagamak wage ada parlimen tua udur udur pan terete nada gak mak pakai. Visheshen ma obatuma dana parlimen tu sampradaya kile taktir. Me parlimen tu sampradaya piliban dawa Erskine me Howell and Shackte a convention neka a custom neka a sampradaya a pot kiyawu aya hondara dana a pot kiyawu a pot kiyawan da puluang aya. Akur kiyawanna puluwan aya eyata therenawa prashne garu kathanaayaka thumani mama naraka prashne dekak ahuwa eka prashne tamai cricket dushane gana sri lanka cricket ekai dushane gana anith ekak tamai nathiwarane kal daapu ekak gana bohoma naraka prashne mama ahuwa karuna karala me prashneta නිශ්චිත වැල්වට අරන් උත්තර නෙවෙයි කරුණාකරලා නිශ්චිත උත්තර ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ගරු කථානායකතුමනි 27 දෙකයට ප්‍රශ්න දෙකක් ඇහුවද කියලා මොකද ඉස්සෙල්ලත් එකක් ඇහුවා මොනාද මොනාද ක්‍රිකට් සම්බන්ධව ඒකට මට අයිති නෑ මම මේ එතුමා පස්සේ අහපු එක පළාත් පාලනය සම්බන්ධ ගරු කථානායකතුමනි මේ 27 දෙක යටතේ ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්ද කියලා එතුමා දෙකක් ඇහුවද කියලා ගරු කථානායකතුමනි ඒකට උත්තරයක් දුන්නොත් හොඳයි මොකද එතුමා ඉස්සෙල්ලා ක්‍රිකට් සම්බන්ධව තමයි ඇහුවේ එහෙම දෙකක් අහන්න පුළුවන්ද කියලා අහන්න එහෙම අපිට සීමා කරපුව අපිට ප්‍රශ්න වැඩියෙන් අහන්න බෑ මන්ත්‍රීවරුන්ට අවසර දෙන්න. ඔබතුමා හිතුවක්කාර ලෙස මේ විදිහේ නගන වැඩවලට ඉඩ දෙන්න එපා. පාර්ලිමේන්තුව වීලුවක් කරන්න එපා. ඔබතුමාට බල කරනවා අත්‍යවශ්‍ය නියෝග උල්ලංඝනය කරන්න. ඒකයි මෙතන වෙන්නේ. අපි ඔබතුමාට ගරු කරනවා. අපි ඔබතුමාට ගරු කරනවා. නමුත් මේන්න මේන්න මේ මේන්න නාඩගමක් වගේ. අද පාර්ලිමේන්තුව උදුර උදුරේ පාන්තරයට නාඩගමක් වගේ. මොන ස්ථාවර නියෝග යටතේද ඔබ අහන්නේ? ඔබ අහන්නේ මොකද්ද? 27 යටතේ. ඒක විතරක් අපිට උත්තරේ තීරණය දෙන්න. දරු කථානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම ඔබතුමා දන්නවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියලා එකක් තියෙනවා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව Erskine මේ Howell and Shackte a convention එක ඒ කස්ටම් එක ඒ සම්ප්‍රදාය ඒ පොත් කියවු අය හොඳට දන්නවා ඒ පොත් කියවපු ඒ පොත් කියවන්න පුළුවන් අය අකුරු කියවන්න පුළුවන් අය එයාට තේරෙනවා හරි Erskine මේකේ Howell and Shackte එකේ ඉතාමත්ම පැහැදිලිව
ඉතාමත්ම පැහැදිලිව විපක්ෂ නායකවරයාට ප්‍රශ්නයක් ඇසීමේ ප්‍රමුඛතාවය පිළිබඳව අස්කින් මේකේ හොඳට පැහැදිලි කරලා තිබෙනවා මම ඒක හෙන්සාඩ් ගත කරනවා වාදයකට යන්න මම ඒක හෙන්සාඩ් ගත කරනවා දැන් මගේ ප්‍රශ්නේ ගරු කතානායකතුමනි මම නරක ප්‍රශ්න දෙකක් ඇහුවා එක ප්‍රශ්නේ තමයි ක්‍රිකට් දූෂණය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ දූෂණය ගැන අනිත් එක තමයි නැතිවරණය කල් දාපු එක ගැන බොහොම නරක ප්‍රශ්න මම ඇහුවා උත්තර දෙන්න බැරි ප්‍රශ්න මම අහලා තියෙන්නේ මොන විහිළුවක්ද රජමතුමා කරුණා කර ගරු කතානායකතුමනි දැන් ගරු කතානායකතුමනි නොවැම්බර් මාසේ 13 වෙනිදා මේ රටේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයට විසඳුමක් හැටියට අයවැය ලේඛනයේ ඉදිරිපත් කරා ගරු ජනාධිපතිතුමා විසින් දැන් අපි සති දෙකකට වඩා වැඩි කාලයක් ගරු කතානායකතුමනි මේ අයවැය ලේඛනය පිළිබඳ විවාදයකට සූදානමින් ඉන්නවා හැබැයි ගරු කතානායකතුමනි හැම දවසකම අපි අයවැය ලේඛනය ගැන කතා කරන්නේ නැතුව මේ සංකීර්ණ ආර්ථික ගැටලුව පිළිබඳ කතා කරන්නේ නැතුව අනික් හැමදේම කතා කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මේ වෙනකොට මිනිත්තු 606ක් ඔබතුමාගෙන් අරගෙන තිනෝ මූලික වැඩ කටයුතු පටන් ගන්න ගරු කතානායකතුමනි මිනිත්තු 606ක් පරක්කු වෙලා පටන් අරගෙන තියෙන්නේ. ඊට අමතරව ගරු කතානායකතුමනි මේ ක්‍රිකට් සම්බන්ධයෙන් තවත් මිනිත්තු 357ක විවාදයක් කරා. ගරු කතානායකතුමනි බුදුහාමි ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා මේ ආර්ථික ගැටලුව ඉතාම සංකීර්ණ ගැටලුවක් ගරු කතානායකතුමනි මේක අපි විසඳගෙන යන මොහොතක් මේ සඳහා මුළු පාර්ලිමේන්තුවේම සහයෝගය අපිට අවශ්‍යයි යෝජනා අවශ්‍යයි ඒ හින්දා මේ ආර්ථික ගැටලුව විසඳීම සඳහා ඒ වගේම අයවැය ලේඛනය සඳහා වෙන් කරපු දින ගානේ අපි ඒ සඳහා වැය කිරීම කරමු කර කතානායකතුමනි ඒකයි ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකතුමාලා මේ ප්‍රශ්න ප්‍රමාණය 10 ඉඳන් 5ට අඩු කරේ ගරු කතානායකතුමනි 10 ඉඳන් 5ට අඩු කරලා ඒ තීන්දුවත් අද උල්ලංඝනය වෙලා කටයුතු වෙනවනම් කරුණාකරලා තමුන්නාන්සලා සියලු දෙනාම මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන්න කියලා ඉතාලම විපක්ෂ නායකතුමාට ලබා දීලා තියෙන විශේෂ වරප්‍රසාදය එතුමා අවභාවිතා කළයි කියලා තමයි මටත් හැඟෙන්නේ එතුමා ඒ තත්ත්වය අපි වළක්වන්න කටයුතු කරමු අපි වළක්වන්න කටයුතු කරමු ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ස්ථාවර නියෝග සංශෝධනය අපි නුදුරේම පටන් ගන්න ඔව් මොකද්ද විපක්ෂ නායකතුමා පොයින්ට් මම සේමසිංහ මැතිතුමා කියපු කාරණාවට එකඟයි. එතුමා කිව්වා මේ රටේ ආර්ථිකයේ ගොඩනැංවීම පිළිබඳව අයවැයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අයවැයට අදාළ කරුණු සාකච්ඡා කිරීම වැදගත් කියලා. ගරු කතානායකතුමනි මේ රටේ අයවැයට ඉතාමත්ම වැදගත් වෙනවා රාජ්‍ය ආදායම. රාජ්‍ය ආදායම ලබා ගන්නා වූ ප්‍රධාන ක්‍රම තුනක් තමයි ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට්, එක්සයිස්, කස්ටම්ස්. මම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ කස්ටම්ස් එකේ අන්ඩර් ඉන්වොයිස් කරලා රාජ්‍ය ආදායමට එකතු විය යුතු මුදල් හොර ඉන්වොයිසින් හරහා අහිමි වීම තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ හොරයක් පෙන්නලා දෙනකොට මන් දන්නේ ඇයි මේ ඒකම ටිකව මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා මුදල් නටන්නේ ඉතින් මම කතා කළේ රාජ්‍ය ආදායම ගැන මුදල් රාජ්‍ය අමතුමා